ඉතිහාසගත වෙනා පෙමක් තනලා මගේ දෑතෙල්ලිලා ගිමන් හැරලා වෙන්වීම අන්තිමේ හොඳයි කියලා ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා ඔබ ආයෙනවනම් විහිදන් කළ පෙමරන් ආසයි ඔය නැතුපියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් කියා දෙන්න ආදරේ තරම් නවලක්ස් විටමින් ඊ සමගින් සඳමෙන් දිතුලන මොහොනක් ආද උඹ ගියාංකෝ මොකද්ද අර ඉස්සෙල්ල කිව්ව උදව්ව කියලා මොකද්ද ඉතින් මට පිළිවෙලක් වෙන්න ඉතින් බලගෙන් අත්වලක් තමයි ඈ මට කියලා ඉතින් එහෙම උදව්වක් ඉල්ලන්නේ මෙහෙ කවුරුත් නැහනේ ලින්කෝ ඈ දැන් ඔය දිනියාවේ වුණත් මේ කාරංචි වුණත් ඉලිසියාවේ පැලිලා මැරෙයි ඕ ඒකනි මං අම්ම තාත්ත හම්බ වෙන්නේ ඇහි උඹලා දෙන්න ඔයාගේ නාවේ දැන් එතකොට සෙබස්තියන් අයියා මනමාලිය කෝවගෙන තමයි මේ ආවේ ඔය නංගිගේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි නංගි දෙන්න තොපේ තොප් ඒ නැතත් මේ ඔයාගේ මූණ වල තියෙන නැන්ද කෙනෙක් හරි පොන්චි අම්මා කෙනෙක් හරි නම් ඒ තොප් ඉතින් නෑ 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 ඒ මේ මගුල් ගන්න වයසේ අය ඒ නෑ ඒ ඉන්න තරමක් ඉන්නේ අව මගුල් වලට ලෑස්ති වෙන අය මේ ඉඳලා හිටලා හරි උඹෙන් තේ උගුරක් බිව්ව මංකොට මං කොහමද මේ උඹව අමාරු වැටෙනවා බලාගෙන ආක බලාගන්නේ කිව්ව කියලා හිතා ගන්නවා මේ අලුත් වාහන වලට පාට් හොයන තරම් ලේසි නෑ පරණ ලොරි බොරි වලට කෑලි හොයන එක මේක දැබැයි ඉතින් ටිකක් මාන්සි වෙන්න වෙනවා හොඩියප්පා ලොරි බොඩි කිව්වම මතක් වුණේ මේ උයිගේ සුජාක යාව කතා කරලා දෙනවකෝ අරුවා අර කිව්වත් වගේ ෂෝ කෙල්ලෙක් ඉන්න සෙබස්තියන් අයියේ ඈ තමුසේ වැඩේ කිරුණයි කියලා හිතා ගන්නවා ෂෝ කෙල්ලෙක් කියලා කිව්වේ ලින්ක මල්ලිලගේ අක්කද ඔව් ඇයි ආල බලනකො ගැම්ම අනේ පාලින්ක මල්ලිය අනුන්ගේ දේපල් වලට විදින්න කියලා ඉවරලා මට බෑනේ බං කර්ම වලට කරගහන්න ඈ දැන් තාත්තේ ආයුෂ්ම කරින්නත් පටන් ගන්න නිර්වාණ මේ තියෙන තත්ත්වෙත් එක්ක තාත්තේ ආයුෂ් කියන දේවල් විශ්වාස නොකර ඉන්නත් ඉඩ තියෙනවා ඒ කොහොම වුණත් අම්මි අයියයි නම් ආයුෂ්ගේ වචන ටෝවාගෙන හොයලා බලන්න ඒ ඔක්කොමත් එක්ක ආගේ මගේ හොරොස්කෝප් මාර විතර මැච් වෙනවා. ඒක දැකලා අපි ලොකු සිය ගැස් වලට කඳුළුත් ඇවිල්ලා. ඉස්සර අනේ මන්ද නිර්වාණ. මට වෙලාවකට හිතෙනවා අපි මේ සැලම නොකර හිටියනම් හොඳයි කියලා. මිස්ටේ ඉඳහිට හිතන දේ මට හැම වෙලේම හිතෙනවා මිස. ඇයි වට එහෙම හිතන්නේ? ඒකට හේතු ගොඩක් තියෙනවා මිස.
ආයුෂ අපේ ගල් ගාවට ඇවිල්ලා ගියපු දවසේ ඉඳන් මට හරියට නිින්දයක් නැහැ මිස. මේ මිනිස්සයා කොයි වෙලාවෙ මොනවා කරයිද කියලා මං ඉන්නේ හරි බයෙන්. නිර්වාණ්. මොනවාට මේ හැම දෙයකටම පඩි ගෙවනවා. මේ හැමදේම ඉවරුණාට පස්සේ තෝ මෙහෙන් යනකලුත් මං ඔයාලට පඩි දෙනවා. ඊට පස්සේ තෝට මොන හරි උමනාවක් ආවොත් මං ඒක කරනවා. එහෙම මිනිස්සෙක්ගේ ආත්ම ගෞරවය සල්ලි දීලා ගන්න පුළුවන්ද මිස්? මං ඔයා මේ රස්සාවට ගත්තේ ඔයගලට පිස්තෝල තියලා නෙමෙයි නිර්වාණ්. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව රස්සාවක් හොයන් එන මගේ වයස කොල්ලෙක් වැරද්දකට පොළඹ ගන්න ඔලුවට පිස්තෝලයක් තියන්න මොන්නේ නැහැ මිස්. වැරද්දකට පොළඹ ගන්න? ඔව්. මේක වැරද්දක් මිස්. එක අතකින් මේක මිස් මිස්ටම කරගන්න වැරද්දක්. අනිත් අතින් මිස්ගේ තාත්තට, මිස්ගේ අම්මට, අයියට කරන වැරද්දක්. නිර්වාණ අපි කතා කරගෙන හිටියෝ අය මායි ගැන. හිතේ දුකට මම මුලින්ම එහෙම කිව්වට මිස් මට කරපු වරද්දක් නැහැ මිස්. මිස් කියනා වගේම මේක මම මටම කරගත්ත වරද්දක්. කාගේ තිංගලට වරද්දක් වෙලා නැ නිර්වා. නිකම් බොරුට හිත හදන කතා කියන්න ඕනේ. කියන්න. ඒ වැරද්ද හරි ගසන්න මම මොනවද කරන්න ඕනේ? ඒ වැරද්ද හරි ගසන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ මිස්. වෙන දෙයක් වෙලා මේ හැමදේම ඉක්මනට ඉවර වෙන්නේ. වටින නිසයි අලියන්ස් සොනේ. අලියන්ස් විශ්වාසනීය හෙට දිනයක්. දසනකාන්ති චූර්ණයේ සහිත ලිවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි. කියා දෙන්න ආදරේ තරම් මේ ජොබ් එක මට ලැබුණොත් මම මල් බ්ලොග් පරිමෙන් කරනවා. ඔයා නැතුව මට අමුතු පාඩුවක් දෙන්නවා කියලා හිතනවා. සමි බුලට් ෆයිල් එක මෙතනින් අයින් කරන්නද? ඒ ෆයිල් එක තාම ක්ලෝස් නෑ. මේ හැමදේම හැන්ඩල් කරලා තියෙන්නේ තාත්තා. පියාඹන මොනිසම් සෝරි මිස්. මේ වෙලාවේ මං ඉන්නේ යන්න නිර්වාන්. දමට ඔයාට කියලා කරගන්න දෙයක් නැහැ. මම ඔයාට එන්නේ කිව්වේ මේටි කොට කියන්න. යන්න. ඉතිහාසගත වෙනා පෙමක් තනලා මගේ දෑ තෙල්ලිලා ගිමන් හැරලා වෙන්වීම අන්තිමේ හොඳයි කියලා ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා ඔබ පෙමරන් ආසයි ඔය නැතුපියන් දෙස ආදරයෙන් බලන් කියා දෙන්න ආදරේ තරම් කියා දෙන්න ආදරේ තරම් දැන් ඔය උඹලා කියන සිද්ධිය වෙච්ච තැනමගේ
හයිකෝට් ජඩ්ගේ මස්සිනාගේ. ඊට එහා පැත්තේගේ ලාලින්ද්‍ර මෙතුමාගේ දුවගේ. බෙන්ඩකට පොඩ්ඩක් මෙහාට වෙච්චගේ හියුමන් රයිට්ස් ඕගනයිසේෂන් එකේ හිටපු චෑමන්. ඔය කියන සුද්දත් ඇමරිකන් එම්බසි එකේ ඩිප්ලොමැටික් ඔෆිසර් කෙනෙක්. ඒ වගේ තැනක කැමරාවක් චෙක් කරන්න උඹලට අපිට තියා රටේ මහපුටුවටත්. එහෙම තැනකට උසාවි නියෝගයක් ගෙනාවත් දෙපාරක් හිතන්න. ඒ හින්දා ඔය නැති ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඔබ පැත්තකට දාලා ඉඳපන්. ඔය මාට් උනායි කියපු එක පස්සේ පොඩ්ඩක් හොදිසි ඉඳපන්. මාත් එන්නම්. මේක මේ උඹලගේ තදීමට ආව මිසක් මගේ පුළුවන්කමකට ආපු ගමනක් නෙමෙයි. ඔවා සදහටම යට ගහලා තියන්න පුළුවන් කාරණා නෙමෙයි වසන්ත. හේන්ද ටිකක් ඉවසිල්ලෙන් ඉන්නවා. කසාද වැඳ ගෑනු මිනිස්සුත් දික්කසාද වුණාට පස්සේ එක එකාට මඩ ගහ ගන්න වෙලි. ඕක කරපු උන්ගේ කටවල් වලින්ම පිට වෙන්න වැඩි කාලයක් යන්නේ. කොහොමද සරුත් මේ වැඩේ ගැන පොඩි ටච් එකක් ඉන්නකෝ. බල වැඩි කුරුවල් කරගන්න නැතු විඳහල්ලකෝ. ඔය කියන ගේක අයිතිකාරු නැති වෙලාවක් බලලා අපිටත් යමක් කරගන්න බැරි වෙන එකක් නැහැ. දොරලද කොල්ලෝ. යන්ස මං ඇරලා දෙන්න. ස් ක්‍රීම් වල ඇති විටමින් B3 පෝෂණය ඩාර්ක් ස්පොට්ස් අවම කර ස්පොට්ලස් දිදුලන සමක් දින 7කින් ලබා දෙයි. කියා දෙන්න ආදරේ තරම් මේ ජොබ් එක මට ලැබුණොත් මම බ්ලොග් පරිමෙන් කරනවා. ඔයා නැතුමට අමුතු පාඩුවක් දෙන්නවා කියලා හිතනවා. සමේ බුලට් එක ෆයිල් එක මෙතනින් අයින් කරන්නද? ඒ ෆයිල් එක තාම ක්ලෝස් නෑ. මේ හැමදේම හෑන්ඩල් කරලා තියෙන්නේ තාත්තා. පියාඹන මොනිසා. මොකද තවලක් නෑනේ සර්? දැනට නන්නේ. එහෙම සර්ව සැක කරන්න හේතුවකුත් නැහනේ. ඌ කොහොම යටයයි සර්? ආ සර්, උන් ඔය කියන විදිහට ඔය වීඩියෝ ක්ලිප් එක තියෙන්නේ ඔය රෙදි මෝලවත්තේ කොල්ලගේ ෆෝන් එකේ විතරනම්. අපි උන්ගේ අයියලව උස්සමුකෝ සර්.
වගේ ඉන්නවුන් සල්ලි වලට නොකරන දෙයක් නැහැ සර්. ඔච්චර ප්ලෑන් කරලා කරපු දෙයක් එක ෆෝන් එකක විතර තියාගන්න උන් හරක්ද බං? මේ වැටලා ඉන්න තත්ත්වෙත් එක්ක අපි එහෙම හිතමු සර්. ආයුෂ් මොනවද මේ? මෙයාට මට ඔයා කියලා කිසි දෙයක් තේරෙන්නේ නැහැ. Who gave you this? Please be calm. මං කින්ද යන්නකෝ. Alright, I'm settled now. කියන්නේ මොකද මේ පිස්සු කතාව? Uncle, මං හිතුවා වගේම නිර්වාණ කියන්නේ පට්ටපල් හොරෙක් අංකල් අංකල්වත් ආන්ටිවත් හිතන්නේදී බොරු කාරේ. Oh my god. හොරෙක් පට්ටපල් හොරෙක් අංකල් කෑ ගහන්න බං අංකල්. අංකල්ට මම මේ කියන විස්තරය ආන්ටි රැහුණු තාන්ටි එක්ක පාඩම් එක දරා ගන්න පරිවි. Alright, alright. I'm alright. Now, Ayush, tell me from A to Z. මට ඔක්කොම කියන්න ඕනේ. Alright? I am listening now. Tell me. අංකල් නිර්වාණ කියන්නේ හොරේ කංක. මිනිහට ෆ්‍රැන්සිස් ඇවෙනුව එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මිනිහා ඉන්නේ අර රෙදිමෝලවත් කුණු කන්ද ළඟ තියෙන රෙදිමෝලවත්. එහෙ ඉන්නේ. මේ પાස්පෝර්ට් එක වන් ඩීටේල්ස් දියෝ. කුණු කන්ද ළඟ රෙදිමෝල වත්තේ ගන්න බා අංකල් ආන්ටි දෙයි. සර් මේ රෙදිමෝල වත්ත ළඟ කුණු කන්ද ළඟින් මොකක් හරි කරන්න තියෙනවා නම් සර් මට කියන්න. මට දැන් එහෙ කිවල් දොරවල් වගේ. ඔව්. දැන් ඔය මගේ අර කසාද බඳින්න සෙට් කරගත්ත මනම ඇලි නෙමෙයි. නෑ සර් මේ කුණු කන්ද ළඟ කිව්වම මේ ආවේ බලන්න මේ නැතුව වෙන එකකට නෙමෙයි සර්. ආයුෂ් නිර්වාන් කියන්නේ ඊයේ පෙරේදා ස්වීඩන් වල ඉඳලා ලංකාවට ආපු කොල්ලෙක්. එයාගේ තාත්තා world class diplomatic officer කෙනෙක්. අම්මා scientific researcher කෙනෙක්. නංගි තාම ස්වීඩන් වල ඉන්නේ. අන්කල් මූ ලෝක සිටියේ මේ ස්වීඩන්වත් දැකලා නැති third class එකෙක්. මේ documents මිනිහා රට යන්න හදපු. මිනිහාගේ target එක රට ගිහිල්ලා කීයක් හරි හොයාගෙන මෙහෙ ඇවිල්ලා ස්නේහට set වෙලා අන්කල්ගේ property වලට අත ගහන. අංකල්ට චුට්ටක් ඉවසරෙන්න පුළුවන් නම් මම පුළුවන් තරම් ඉක්මනට මේ හැමදේම ඔප්පු කරලා පෙන්නන්නම්. No Ayush. මට ඉවසන්න බෑ. I can't stand this. හැබැයි වා මේක මට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. Right? Right now. Meet then. Okay? Sebastian. Sir. අර පංගෙට. එහෙමයි සර්. Sebastian නැවතියන් ඔබ කොහෙද යන්නේ? Sir මේ නෝනට පොඩ්ඩක් කතා කරන්න සර්. ඒ නෝනා ටිකද ගේට් වල ගන්නද? නෑ සර් නෝනා කියලා තියෙන්නේ සර් මට සර් කොයි වෙලාවකරි ওই විදිහට පිස්සු තද වෙලා කෑ ගැහුවොත් ඔක් සේට්ටම ඉස්සලා නෝනාව දැනුවත් කරන්න කියලා මේ යුතුයකමට වගේ මේ ගිහිලා කියන අරක පිළ ගේට්ටුව. අංකල් මේක අපි ප්ලෑන් කරලා කරන්න ඕන දෙයක් අංකල්. ඒ මිනිහා කාලයක් තිස්සේ ගහපු ගැටේ අපිට හිතෙච්ච පළියට එහෙම ලෙහන්න බෑ අංකල්. ඔකේ. we are plan කරා. plan කළා මේක ප්‍රූව් කරන්න ඕනේමයි. මේක ඔයා ප්‍රූව් කරනකම් මම ඔයත් එක්ක ඉන්නවා. I'll be with you. එක දවසක්ද දෙකක්ද සුමාන දෙකක්ද මාසයක්ද අවුරුද්දක්ද no matter. ඔයාට මේක ප්‍රූව් කරන්න සිද්ධ වෙනවමයි. let's go now. let's go. නෝනේ
තමුන්ගේ ගෙදර මිනිහ මලත් ඉතින් ඔච්චරයිනේ. Union Assurance Health 360. ඔබේ මුළු පවුල වටා සැදුණු ශ්‍රී ලංකාවේ පුළුල්තම සෞඛ්‍ය රක්ෂණ ආවරණය. Union Assurance Health 360. ඔබේ දිවියට අපේ සවිය. අංකල්, පොඩකින් අංකල්. කවුද ලොකුවේ? කවුද?